එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් ජ්‍යෙෂ්ඨ දේශපාලඥ සිරිසේන කුරේ මහතා මෙවර ද බිග් බොස් ෂෝ වැඩසටහනේ කතානායකවරයායි. හිටපු රාජ්‍ය නායකින් රැසකගේ ඇසුර ලබා ඇති සිරිසේන කුරේ මහතා වර්තමාන දේශපාලඥින් රැසකට පූර්වාදර්ශී චරිතයක්. වාර්තා අතරට එක්වෙමින් කොළඹ මහනගර සභාවේ වැඩිම කාලයක් එනම් වසර 10ක් පුරපති දුරේ දැරූ හෙතෙම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය දුර දරමින් වගකීම් රැසක් ඉටු කළා. දේශපාලනය තම යහපතම වෙනුවෙන් නොව අහිංසක දිලිඳු ජනයාගේ හෙට දවස පැහැබර කිරීම සඳහා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා සමග උරෙනුර ගැටි ඔහු ඉටු කළ සේවාව අතිමහත්. එවන් මිනිසෙකු සමග අරඹන කතාබහයි මේ. ඕනෑම සාර්ථකත්වයක් පිටුපස නොපෙනෙන බලවේගයක් තියෙනවා කියලා කියවෙනවා. ශ්‍රී ලංකාවේ බිහි වූ අද්විතීය නායකයෙක් වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සාර්ථකත්වයේ පිටුපස සිටි ප්‍රබල සෙවණැල්ලක් අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වගේම කොළඹ මහනගර සභාවේ වැඩිම කාලයක් නගරාධිපති ධූරයේ සිටි බි සිරිසේන කුරේ මහතා අද අපගේ වැඩසටහනේ කතානායකයායි. අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්න අපගේ වැඩසටහනට. ඔබතුමාව රටක් හඳුනනවා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් විදිහට, ඒ වගේම ලංකාවේ කෘතහස්ත දේශපාලන චරිතයක් විදිහට ඔබතුමාව හඳුනනවා. අපි කැමති මුලින්ම ඔබතුමාගෙන් දැනගැනීමට බි සිරිසේන කුරේ කියන්නේ කවුද කියලා ඔබතුමා දකින්නේ කොහොමද? මම ඔබතුමා කියපු එකකට මම පිළිගන්න නෝ කෘතහස්ත කියන වචනය එක බොහොම බරපතල වචනයක්. මට ඒක බාර යන්න බැහැ. නමුත් කෘතහස්ත කියවම අපිට දෙන වැඩක් හරියට කරන එකනි කරන්නේ. ඒකට මට තිබුණා සමර්ථකමක්. යමක් බාර දුන්නොත් ඒ වැඩේ හරියට කරන්න. බොහෝ වෙලාවට ඔබතුමාව දේශපාලන චරිතයක් විදිහට මුළු රටක් ලෝකයක් හඳුනනවා. නමුත් ඔබතුමාගේ කුඩා අවධිය පිළිබඳව එහෙම වැඩිපුර අවබෝධයක් මේ ප්‍රේක්ෂක ජනතාවට නැහැ. අපි ඔබතුමාගෙන් දැනගැනීමට කැමති කොහොමද කුඩා අවධිය ගෙවුනේ කියලා. කුඩා අවධිය එත යන්ට ගියොත් බොහොම දුර කතාවක් නේ. දැන් වයස හැටියට කුඩා අවධිය හුඟක් කාල මතකට තියෙනවා. කුඩා අවධිය කියන්නේ මම පටන් ගත්තේ පළවෙනි පාසල සෙන් ජෝසප්, ඒ කියන්නේ මේ කොලෙජ් එක නෙමෙයි සෙන් ජෝසප් ස්කූල් එක ග්‍රෑන්ඩ් පාස්. පොඩි කාලෙම මම තමයි එහෙ තමයි පටන් ගත්තේ. එතන ඉන්නකොට අපිට වුණා ඔය පංචිකාවත්තේ වත්තක්ක වලව්වත්ත කියලා පිටිටි. ඒ වත්තට එන්න අපිට වුණා එතකොට අපේ මාගේ තියලා අපි ඔක්කොම එතනට ආවම ඉස්කෝලෙනුත් අස්වෙන්න ඕනේ. ඊට පස්සේ මම ගියේ සාංශ බස්තියම ස්කූල් කියලා මේ කිහිල්වත් පාසලට ගියා. එතන ඉඳන් ටිකද අවුරුදු දෙකක් දෙකද ඉන්නකොට එතනින් ගියේ මං ආනන්ද කොලෙජ් එකට. ආනන්ද ශාලාවේ 1942 අර ජපාන් බෝම්බ දැම්මන් ලංකාවට. ඒ අවස්ථාවේදී කොළඹින් හැමෝම පිට වුණානේ වාක් අය. එතකොට අපේ තාත්තා මේ කිරිඳිවල වත්තක් තිබුණා. ඒ වත්තට අපි ඔක්කොම ගෙනියලා තිබ්බා ඒ වලවත්. එතනද ආනන්ද කොලෙජ් එක එතනින් ගිනිච්ච ගම් පහට. ඒක අපි ගම් පහට ගියේ නෑ. මම අරහේ ගියා. මට ඉතින් පාසලකුත් නෑ. ඒ ගමේ පාසලට මම දවස් දෙකක් තුනක් ගියා. ගියාම ඉතින් මට ගියේ නෑ. අවුරුදු දෙකක් විතර මට අධ්‍යාත්මනය නැතිවම හිටියා. ඒ හිටලා පස්සේ කොළඹ ආවට පස්සේ තමයි අපි ලොරෙන්ස් කොලෙජියට එතන හිටියා. මං සීනියර් පන්තියේ වෙනකම්ම එතන හිටියා. ඊට පස්සේ සීනියර් විභාගය ගත්තේ මං කොළඹ සෙන්ට්‍රල් මේ ස්කූලේ තමයි ගත්තේ.
සංගරාජ මංවත කරගෙන. එතකොට ඒකටකවේ ස්කිනර්ස් රෝඩ් කියලා එතන හොඳ ප්‍රින්සිපල් ස්ටාෆ්යකුත් හිටිය. මං සීනිය පන්තිය ගන්නකට මං එතන තමයි හිටිය අන්තෙන අවුරුත් දෙකක් හිටිය. ආසාතින ආකාරයට ඔබතුමාට ප්‍රථමයෙන් ඔබතුමාගේ සහෝදරෙක් තමයි දේශපාලනයට එන්නේ. අපි මේ දේශපාලනයට පැමිණීම් පිළිබඳව ඔබතුමා කොහොමද දේශපාලනට ආවේ කියලා දැනගන්නත් කැමතියි. ඔව් අපේ තාත්තා මධ්‍යප ව්‍යාපාරයේ හිටපු කෙනෙක්. ඉස්සර සර් බීබී ජයතිලක ඩීඑස්එම් ඒ කාලේ ඒකලෙක වැඩ කරලා අමාත්‍ය ව්‍යාපාරේ හිටපු අය නෙමේ එක්සත් ජාතික පක්ෂේ හැදුවේ. ඒත් අපේ තාත්තත් එක්සත් ජාතික පක්ෂයට බැන. අපේ තාත්තත් ආරම්භක සමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂේ. ඒ තුලින් තමයි අපි UNP නැත්නම් අපි UNP මොකද්ද කියලා දන්නේ නැහැ. තාත්තා UNP නිසා අපිත් UNP වුණා. ඒ අපේ අයියා ඔය පංචිකාවතේ ආසනේ නගර සභාවට තරඟ කරා. එයා ඔය නගර සභාව අවුරුදු 18ක් තකලද හිටියේ. නියෝජ්‍ය නගරාධිපති වශයෙන් හිටියා. අපේ අයියයි ඔය ප්‍රේමදාස මහජනාධිපතිතුමා ඒකා එයයි වින්සන් පෙරේරා කියලා හිටියේ නගරාධිපති. මේ ප්‍රේමදාස මැතිතුමායි වින්සන් පෙරේරා මැතිතුමායි හිටියේ එතකොට කම්කරු පක්ෂයේ ඉගුණ සිනමාතික පක්ෂය. ඒගොල්ලෝ නගර සභාවට පත් උනේ ඒ පක්ෂෙන් තමයි. මොකද පසු කාලෙක තමයි ඒගොල්ලෝ UNP එකට බැඳුනේ. ඒවත් අපේ අයියා එක්ක ඒගොල්ලන්ගේ සම්බන්ධය තිබුණා. ඉතින් අපේ ගෙදරට නිතර යනවා. එතනදි තමයි මම ප්‍රේමදාස මහත්මයා හඳුනගත්තේ. ඉතින් එතාම ඉතින් එහෙම සාකච්ඡා කරනකොට වාද බේද ඇති වෙනවනේ. දෙකේ කතාවල් එනවා. ඕවට මමත් තෙමීට සහභාගි වෙනවා ඒ කාලේ. ඉතින් මම ඉන්නකොට අපේ තාත්තා එක දවසක් මට කිව්වා, "ඔබට දේශපාලනය කරන්න ඕනේ නම් අන්න අර ළමයා එක්ක ඵලයන් උඹලා අයියා එක්ක නෙමෙයි." ඉතින් මං හැබැයි නෑනේ ඒ ළමයාගේ හොඳ අදහස් තියෙනවා. ඒක නිසා අපේ අයියා එහෙම නෑ. එයා වෙනම චරිතයක්. ඒ නිසා වෙන මේ ළමයාගේ ඔය ආහක තමයි හැවි මොකක් අදහස. ඒ ළමයා කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා. එයාට තමයි කිව්වේ. තාත්තතිල් වයසකේ කෙනෙක් නෙවෙයි ළමයා කියලා තමයි කතා කරේ. එතකොට තමයි එතනින් තමයි ඉතින් මේ වුණේ පන්තිමට ඉලෙක්ෂන් සාම ඉතින් ගන්න කරලා ළමයා මැදකොළඹ ආසනේ තරග කරන්නට එනකොට එතකොට දොස්තර කලීල් මහත්තය තමයි අනිත් පැත්තෙන් UNP-කෙන් ඉල්ලනවා. එයා මුස්ලිම්. ඒ මේක බහු ආසනයක්නේ. එනවා. එයා අපේ අයියට හරි ප්‍රශ්නයක් වුණා. මොකද එයා මේ මුස්ලිම් ඡන්දෙන්නේ එන්නේ. ඉතින් මෙහෙට යන්නද එහාට යන්නද කියලා. ඕම ඉඳලා මට පේන ඇටිට එයත් ඉතින් කරේ කොහොම හරි මෙයා එක්ක තරහ වුණා නම් ඒ පැත්තට යන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒතෝම ඉඳලා එක දවසක් ඔය ෆස්ට් ඩිවිෂන් මරදාන පළමුවර එනවනේ ටෙක්නිකල් කෝලෙජ් එක තියෙන. ඒ එතනම තිබුණා ප්‍රින්ටින් ප්‍රෙස් එකක්. ඒකට කියන්නේ සිල්ල උන්නෑගේ අප්ටු කන්තුරු කියලා තමයි කියන්නේ. එහයින් තිබුණා ගේන්ස් බරෝ කියන විද්‍යාලයකුත් තිබුණා. අපේ අයියල එහෙම උතන්ට එනවා. එනකොට එයාගේ සපෝටර්ලා දෙන්න තිබුණා. එනකොට ඒගොල්ලෝ කලීල් මහත්තයට වැඩ කරන අය. ප්‍රේමදාස මහත්තය මෙහෙම කාර් එක යනවා. එයාගේ කාර් එකේ ලෝගන් අර මොරිස් මහින්ද්‍ර යතුන ඒකේ ලෝගන් යනකොට මේගොල්ලෝ අප්පුඩි ගෑවා මෙයාට නවත්තන්න කියලා. අරයා නැවතුනේ නෑ. එයා ගියා. ඒගොල්ලන්ගේ සුචරිතෙත් ළඟයිනේ එතන. එයා එතන ගියා. ගියාම අර අතන හිටපු දෙන්න මොකද කරේ? පස්සෙන් ගියා අරයා හම්බුවෙන් ප්‍රේමදාස මහත්තය. එයායින් ගිහිල්ලා ඔය ඇයි අර කුරේ මහත්තයා අප්පුඩි ගෑවේ ඇයි නැවැත්තුවේ නැද්ද කියලා. ඔකේ කතා මට අහුවම එයා කියලා තුන එකක් මට හැවුනේ නැහැ. ඒවල හැවුනත් මම නවත්තන්නේ නැහැ කිව්වයි.
ඒක එක දෙක කරලා අර මිනිස්සු මෙයාට ඇවිල්ල කිය. චරයටත් ඔමනා කරලා තුරන ඒක තරහවෙන් අයියට. ඉතින් මේක තමයි ප්‍රශ්නයක් කරගෙන එයා එක අමනා. ඒ පාර දැන් අපි ප්‍රේමදාස මහත්තයට සපෝට් කර මම අපේ තාත් අපි මං ඉද තරුණ කාලේ. එතකොට මෙයා මට එක දවසක් කිව්වා අයියා උඹ මේ එයාට වැඩ කරන්න එපා කලින් මාති. මං කම මේ ඔයාගේ වැඩ වැඩ කරගන්න මම මං අපි පොරොන්දු වෙලා තියෙනවා මෙයාට වැඩ ගන්න අපි එයාට තමයි වැඩ කරන්න. මං ඕක ගිහලා අපි තාත්තට රිපෝට් කරා. මෙන්න තාත්තක උඹ හරි අපිත් ප්‍රේමදාස මහත්තයා අපේ තාත්තයි අම්මයි ගෙයක් ගානෙ ගිහිල්ලා ඔය ඡන්දෙට වැඩ කරා ප්‍රේමදාස මහත්තයා. මං හිතායින් තමයි ඊපස්සේ තමයි ප්‍රේමදාස මහත්තයා මම එක්ක බොහොම හිතවත් වුණේ. මොකද මම අයියට විරුද්ධව වැඩ කරා. දැන් අපි මොකක් හරි පටන් ගන්නකොට අයියා කඩා කප්පල් කරනවා. එයා කෙරුවම මම ගිහිල්ලා කඩා කප්පල් කරා. එහෙම අවස්ථාවක් තිබුණා කීපයක්ම. ඊට පස්සේ තමයි ඉතින් මම බොහොම කෙට් වෙලා එම අවස්ථාවකදී එයා එක්ක අවසාන වෙනකම් හිටියා. ඔව්. එතකොට ඔබතුමාගේ සහෝදරයාගේ දේශපාලන එතනින් නිමාවටපත් වුණාද? නැහැ. දැන් මට විතර කියනවා මේ විනාස මහත්තයා මේ ඡන්ද ඉල්ලන්න කියලා. මං කියලා අපෝ මං ඔබට කැමති නැහැ කේකේ ඉන්නකොට. මේ අපේ අයියට මට පෙවුණා ඒ අවස්ථාවේදී එයාට දිනන්න බෑ කියලා. එයා අවුරුදු 18ක් හිටපු ආසනේ එයාට දිනන්න බෑ කියලා මට පෙනුණා. ඒ පෙනුනේ මොකද මං දන්නවා එයා දිනන ඡන්දේ දැන් වෙනස් වෙලා තියෙන. පිටින් වෙනස් වෙලා තියෙන. ඉතින් එයාට කියලා තියෙනවා පක්ෂෙනුත් අර හිතුවත් අයනුත් ඔයා සුදු වැල්ල ආසනෙට යන්න කියලා. සුදු වැල්ල ආසනෙ තමයි ඉස්සර කොමියුනිටි ආසනේ. අර්නෝල් රත්නායක මහත්තයෙක් කියලා හිටිය එයා තමයි ඉස්සල්ලාම පැරැද්දු රත්නවීර UNP. එයා නැති වෙලා තිබුණා මේ ඒකට ඒක එයා ආසනෙක් තිබුණ නැහැ. ඒක සුදු වැල්ල ඉල්ලන්න කිව්වම මෙයා කියලා මෙයා දන්නවා මෙතන තියෙන ප්‍රශ්නේ නමුත් එයා දන්නේ නැද ඉතින්. අර එයා හරි හිතුවක් ආරමන්සේ. එයා බැලුවා එයා කියලා තිබුණා මේ මල්ලි ඉල්ලනවා නම් මං එතනට යන්නම්. පංචිකාවත් ඉල්ලන්න ඒක එක්ස්කියුස් එකක් කරේ. අන්තිමට උනේ මොකද මට කරගන්න උනා මේ ආසනේ. ඒත් මමත් දැනගෙනම හිටිය මේක ආසනේ පරදිනවා කියලා. ඒකේ කිස්සකයක් නෑ පරදිනවා කියලා. නෝත් මම පැල්දුන අරේ දිනු අතන. එයා දිනු. ඊට පස්සේ තමයි අර ඔපරේෂන් එක කරලා නැති වුණානේ 1970. එක්සත් ජාතික පක්ෂය 70 දන්වනේ වැටිලා හොඳටම සත්‍ය හැටියට. එතකොට පීඨකේමන් මහත්තයා නිවාස ඇමති සුදුවැල්ල ආසනේ ඒගොල්ලෝ ඉල්ලන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් තමයි ඉල්ලන්නේ. එතකොට දැන් මට ආරංචියක් ආවා මේගොල්ලෝ හදනවා මාව මෙතනට ඡන්දේ ඉල්ලන්න කියලා. එතන මහා විශාල කලබලයක් වෙලා අර අපේ පක්ෂයට වැඩ කරන කෙනෙක් හිටිය ඇලෝෂස් මුදාලි කියලා ෆෝබ්ස් ලේනෙක් ඒ පැත්තේ එයාට වෙඩි තියලා කකුල වල උගක් ඒ මනුස්සයා ඉන්නවා. ඉතින් ලොකු කලබල වෙච්ච ආසනයක් ඒ. අන්තික බොහොම අමාරු ආසනයක්. ඉතින් දැන් මම බැලුව මේක දැන් මම මට මේක දැන් මට පේනවා මේගොල්ලෝ මාව දාගන්න යනවා කියලා. මම හිමීට කැලිය ගිහිල්ලා හිටිය සුමාන දෙක. ඉතින් මම ආවා. මම එනකොට මට ලියුමක් තිබුණා ශ්‍රීකොත මේ මූලස්ථානෙට එන්න. ඒකට කොල්ලු පිටියේ තමයි අපේ මේක තිබුණේ. මම ඒතර මේ UNP එකේ ඉන්නවා මම. මේ තරුණ සංගමයේ මම ඉන්නවා. එයාව මට මං ගියාම එන්න එන්න කියලා දල්ලිසෙන් නායක මහත්තයා කියනවා අස්සේ හිටි. එතකොට මං කිව්වා ඉංග්‍රීසියෙන් කතා කරේ මේ අපි ඔයා එනකන් හිටියේ අපිට මේ අවශ්‍යනේ කොහොම හරි දිනන්න ඕනේ මේක මෙතන ඉල්ලන්න කියලා. සුදුවැල්ල ආස මං කසර් මං ඇවිල්ලා
ඒ ඕගනයිස් කරලොක් කොම දෙන්නම් එම චන්දනං ඉල්ලන්න කැමති නැහැ කියල. ප්‍රේමදාස මහත්ත එතන හිටිය. එයා කිවස මෙයා නේමේ චන්දඉල්ලන්ට කැමති මැගේ නෝනත මතකට කසාද වඳලා මැගේ නෝනතා මේමට කැමති නැත්තේ. මට ඇත්තටම කියවුණ ස මැඩ් මෙයාට පිස් නිකන් කියවුණ ඇවලි. ඇතකට කියවල මංකස කතාව යාගේ කතාවක් විතර නෑ. නොත් මට දවස් දෙකක් විතර කල් දෙන්න මං ඇවිල්ල මගේ උත්තරය දෙන්න කියලා. එතකොට ඩඩලිසනායක මහත්තම එන මෙහෙම කතාවක් කිව්වා. එයා කිව්වා සිරිසේන මේ හැමෝටම මේ ඡන්දය කරන්නත් බෑ ඉල්ලන්නත් බෑ එයා කියලා. එතකොට අපි මේ ඡන්ද කරන්න පුළුවන් මිනිස්සු මෙහෙම කිව්වොත් දුප්පත් මිනිස්සුන්ට කවුද වැඩ කරන්නේ? බලන්න ඔය වචන දෙකේ අර්ථය හරියට බලන්න. මොකටද මේ ඡන්දේ ඉල්ලන්නේ? ඉල්ලන්නේ මේ දුප්පත් මිනිස්සු සේවයක් කරන්න. ඒක දැන් ඒක අනිත් පැත්තටනේ. ඒ දැන් කාලේ ගණන් ඉපැයි. ඉතින් මට කට උත්තරයක් නැහැ ඇත්ත කිව්වොත්. ඉතින් මං කිව්වා සර්ිනා මට පොඩ්ඩක් දවසක් දෙකක් දෙන්න. මං ඇවිල්ලා කියන්න කියලා මම හොඳයි කියලා නැගිටලා එනකොට මේගොල්ලෝ ලියුම ගහලා අර එම්ටී ජයවර්ධන මහත්තයතර පක්ෂ මහලේක එයා ඇවිල්ලා දුන්නා මේ ඔන්න ලියුම එන්න ඕනේ ඔයා කියලා කිව්වා. එතනින් තමයි දේශපාලනයට අවතීර්ණ වුණේ ක්‍රියාකාරී දේශපාලනයට. ඉතින් හරියම අමාරු ආසනයක් අර ප්‍රමංකිවර ප්‍රශ්න රාශියක් තිබුණා. ඒ පැත්තේ ගණංකාරයෝ එක පැත්තක පක්ෂ දෙකක් අර විපුල කියලා කට්ටියක් ඉන්නා ඒගොල්ලෝ එක කණ්ඩායමක් මේ ෆෝබ්ස් ලේන් එක එක කණ්ඩායම. ඒ කාලේ ඒ කණ්ඩායම අතර සණ්ඩු තියෙනවානේ ගොඩාක් සණ්ඩු තියෙනවා. ඉතින් මම දැන් බලනවා කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. නැති වෙන්නේ කොහොමද කියලා. මං ටිකක් කල්පනා කරේ ප්‍රේමදාස මහත්තයා තමයි මේක පිටිපස්සේ ඉන්නේ හුඟක්. එයා තමයි මේක තල්ලු කරන්නේ. මං කියා මෙයා හරියට මේ කේන්දර විශ්වාස කරනවා. මට මාසක හුඟක් ඉස්සරව කේන්දර කතාවකේ මට මේ කාලේ හොඳ නෑ මොනවාද කතාවක් තියෙනවා. මට මං හිතුව පස්සේ ගිය මිනිහෙක් නෙමෙයි ඇත්ත කියන. මම බැලුවා මේක හොඳ වැඩක්. මං ටෙලිෆෝන් කරා ප්‍රේමදාස මහත්තයාට. එයාට මම කිව්වා මිස් ප්‍රේමදාස මේ මට කියනවා මගේ මේ කේන්දරේ හොතර මේ කාලේ මොනව කරන්න ගියත් හරියන්නේ නැහැ කියලා. ආ ඔය කේන්දරේ අරන් එන්න කිව්වා. මං එනකොට එතන ඉන්න දෙමළ එක්කෙනෙක් හිටියා මේ ඒ ඉන්දියාවේ එක්කෙනෙක්. එයා හිටියේ එතන. එයාට දෙමළ විතරයි දන්නේ. ප්‍රේමදාස මහත්තයට දෙමළ හොඳට කතා කරන්න පුළුවන්. මටත් පුළුවන් කතා කරන්න. දෙතර ඉතින් මෙයාලා තමයි එතන තියලා මෙයාට කිව්වා ආමෙන මෙයාට දෙන්න කේන්දරේ බලන්න කියලා. එතකොට දැන් එයා අරගත්තා කියලා. අරගෙන එයාට අට්ටක් ගාලා බලනවා හොඳට මල්. කිව්වා ආපෝ මේ කේන්දරේ හරි නෑ මෙයාට දිනන්න බෑ එහෙම කිව්වා. මම හරි හැපි. මම හරි සන්තෝෂ වුණා ඉතින්. මටත් ඕන කරන්නේ ඒකනේ. එතකොට මේ ප්‍රේමදාස මහත්තයා එයාට කියනවා මේ එහෙම කියලා බෑ. කාඩ්ස් කියලා අර ශාස්ත්‍ර කියන එක එහෙම කියලා බෑ. මෙයා එන්නත් ඕනේ මෙයා කොහොමරි දිනන්නත් ඕනේ කියලා. ඉතින් මම ඇත්තට ඒ වෙලිත මේමත් අපි ඕඩද මේ මනුස්සයට කියලා දිනවන්න පුළුවන්ද අපිට කියලා ඇත්තට මම ඒ වෙලෙ හිතරිම මේ ඉතින් මං ඒත් බලා හිටියා මේ වෙන මොනවද කියන්නේ කියලා. එයා ආපහු මේක දැන් බැලුවා. බලලා කියනවා ඔව් මම මෙයාව දිනවල දෙන්න. එයා කියනවා මට තවත් තරහයි. මම අපි මෝඩියෝ මේ මත්තා මෙයාව දිනවල දෙනවා. මේ දිනවල විතරක් නෙවෙයි මෙයාගේ අයියාගේ මෙජොරිටි එක ඩබල් කරලා දෙනවා කිව්වා. ඔහොම කිව්වා. ඉතින් ප්‍රේමදාස මහත්තයාට හරිම සන්තෝෂයි. ඉතින් මම දැන් බැලුවේ මේක කොහොමද දැන් වෙන්න පෑනේ. එතකොට කිව්වා මොනවද කරන්න ඕන මෙහෙම කියලා කීයක් යනවා. මේ ගානක් කිව්ව ඉතින් ඒ කාලෙට තියෙන ලොකු ගානක්. ඉතින් ප්‍රේමදාස මහත්තයා මම දෙන්නම් ඒ සල්ලි එහෙම කිව්වා. ඉතින් වංකේ නෑ මම දෙන්නම් මට සල්ලි තිබුණා යට වැඩි. මම දෙන්නම් සල්ලි ඒක ප්‍රශ්නයක් නෑ කියලා මගේ ඔළුවේ වෙන එකක් දැන් වැඩ කරේ. එතකොට මෙයා මට කියනවා
දැන් මෙයා යන ගමන් මගේ කාර් එකේ මෙයාව ගිහලා බස්සගෙන යන්න කිව්වා. ඉතින් මං හා හොඳයි කියලා දැන් මෙයාව නගගෙන යනකොට මං එයාට කිව්වා මටත් ඉතින් දෙමළ කතා කරන්න පුළුවන්. එයාට මම ගියා උඹලකි නම් දෙමළින් කිව්වා උඹට මම මේ සල්ලි ඔක්කොම දෙනවා. හැබැයි ආපහු ගිහිල්ලා කියනවා මේක දිනන්න බෑ. ඒ මනුස්සර තරහ ගියා. එයා මගේ උංගලක පයිතිය උඹට පිස්සුද කියලා හැම මගේ ආවලා එයා නෑ මම බලංකම් කියලා මං කියන විදිහට කරන්න හරි මේක වැඩි මොනව කරන්නේ මං ඉතියේ කියපේ ඔක්කොම කරා. හැබැයි මගේ ඇත්තටම කියන මං ඒ වගේ විශ්වාසයක් තිබුණේ නෑ. මම එක ගෙට හතර පාරක් ගියා. අහසනේ එක ආසනේ ගිහ අහසනේ හතර පාරක් ඔත හොඳ ලස්සන කතාව මොකක්ද නැද්ද මං කියවන්නද කට්ටි දෙකක් ඉන්නකර ලේන් එකයි දේවනපීතිස්ස මාවත කියන්නේ දැන් ඒ පැත්ත රෝඩ් එක පැත්තක් ලේ මේ ලේන් එකේ ඇතුලේ මම අලෝෂස් මොදලාල්ලේ කට්ටිය අරේ තමයි අර විපුල කියන ආගමේ කට්ටිය විපුලේ හිටියේ එහෙ ඒකට මම දන්නවා යා ඒගොල්ලෝ මේගොල්ලෝ තමයි මේ සරංගේ තියෙන්නේ ඉතින් මම මේගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ කවුරුත් එන්න එපා මම තනියම යන්නේ කවුරුත් එන්න එපා. ඒ පැත්තේ ළමෙක්වත් මම ගත්තේ නැහැ. ප්‍රේමදාස මහත්තයා ගාව හිටිය දෙන්නෙක් එකිනෙක පස්සේ නාගරික මන්ත්‍රී කෙනෙකුට උනා. ඒ දෙන්නව මම අඬගෙන. ඒගොල්ලෝ තමයි අර හෑන්ඩ්බිල්ස් ඔක්කොම අත්ති කරන්නේ. මම බැලුවම පටන් ගන්න ඕනේ හොඳ තැනකින් කියලා. ඉස්සරහා මං ගියා අර විපුලේ කියන ආහදයාගේ වත්තට තමයි නම යනකොට මේ විපුල එනවා. ෂර්ට් එකකුත් නැතු එනවා. ආ අපිට ආරාන්ති මහත්ය චන්දෙල්ලන්න එනවා. මම දැක්ක දෙත් මට තුමා දැන් මෙතන මා ලෙඩක් තමයි. ඔව් ඔව් මොකද කියන්නේ? නෑ 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 නෑ. ඕන එකක් කරගෙන යන්න. ඔහොම ඇස්සාතියට කිය ඕන එකක් කරගෙන යන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ ඕන එක. හැබැයි අර ලේන් එකේ ගේන්න එපයි. මං කියන්නේ ලෝෂස් මුදලාලිගේ කට්ටිය. කට්ටිය ගේන්න එපා. ඉතින් ඒගොල්ලන්ගේ ભેදයක් නේ අපි එක නෙමෙයිනේ. එදා ඉඳලා මම හතර පාරක් ඔය හැම ගියකටම ගියා. කැනොසෙ. විපුල ගැන කියනකොට මට මතක් වුණා මම සර් සිලෝන් තියටර්ස් එකේ මම වැඩ කරන්නේ. මං එල්ෆින්ස්ටන් එකේ මැනේජර් වෙලා හිටිය කාලේ ඔය විපුලට මං ගහලා තියෙනවා. ඒ කාලේ. පුලේ මාව අන්දරන්ද ඇතන ඇවිල් ඒගුලු සණ්ඩු වෙනවානේ. ඒ යුගයේදී චිත්‍රපටි ශාලාවක කළමනාකරු කියන්නේ ඉතාමත් ඉහළ පෙළේ රැකියාව. කොහොමද ඒ සඳහා යොමු වුණේ? මගේ මූලික පරමාර්ථය උඩේ මං සීනියර් විභාගය උනා මට ඕමනා කරලා තිබුණ පොලිසියට බැඳෙන්න. තාත්තගේ මල්ලිකනේ බාප්පකෙක් හිටිය. එයා ඒට කොළඹ සුප්‍රීම් කෝට් එකේ ඉන්ටර්ප්‍රිටර් මුඩ්ලි එඩ්මන් ගුණවත්තක. එයා මේ මහකවියන්ගෙන් එක්කෙනෙක් තමයි ඒ කාලේ. එයා මෙයාව හොඳට අඳුරන සිඩ්නි ස්විසා. මං ගිහිල්ලා කිව්වා අංකල් මම මෙහෙම ඇප්ලයි කළා තියෙනවා පොඩ්ඩක් කියන්න කියලා. ආ හොඳ හොඳයි කියලා කිව්වා. ඉතින් මට ස්පෙෂල් ඉන්ටර්වියු එකක් තිබුණා. හැබැයි මගේ අඩුපාඩුවක් තිබුණා. මොකද මම පොඩි මේ කියන්නේ පප්පුව මදි කිව්වා. පොඩක් උස වෙන්න ඕනි කිව්වා. ඒක ඔක්කොම හදාගෙන එන්න කියලා කිව්වා. ඉතින් මොනව කරන්නේ සි? ඒක ඉතින් නීත්‍යානුකූල කරන්නේ. අපි තිබුණා මේ ඩ්‍රාමා ක්ලබ් එකක් තිබුණා. ඒකේ අපි හැමතැනම ගිහලා නාට්‍ය පෙන්වනවා හැම තිබුණා. මම නාට්‍ය හැක් කරලා දිනන ගොඩක්. නළුවෙක්. එතන ඉලා අපිට තිබුණා මේ ලයිසන්ස් එකක් ගන්න පැමිණ ලවුඩ් ස්පීකර්ස් එක දාන්න මේ පළාත අයිති පොලිසියෙන් මේ ලයිසන් එක දෙන්න හැයි කියලා. දැන් පිළෝ ASP හම්බ වෙන්නේ යන්ක ASP එතකොට ඉන්නේ නිගම් බෝඩ්. මෙයා හිටියේ ජාය. ඒක අපි මේ මගේ යාළුවෙක් ආව මෝටර් සයිකල් එක. මම පිටිපස්සේ ඉඳගෙන ගියා. මීගමෝට ඔව් මේ ගමට යන්න ගියා. ඒ කියන්නේ මේ ASP හම්බ වෙන්න යන් කියලා අපි ගියා. යනකොට අර අර මේ ගොමේ අර පල්ලිය ගාව මට තාම මතකයි. මෙහෙම එනවා
ජෝඩ කසාද බැඳපු ජෝඩුව ඒගොල්ල පල්ලියට එනවා මිපරහැරේ. බල්ලෙක් පැන්න මෙතැන්ට අරමිණ බේක් ගැව මාව උඩින් ගිල්ල වැටුනේ රත් අරගොඩට. හරි මගේ මේ අත් දෙකම කැමච්ච. එකට මං ඉස්පිරිතාලයනට පොලිසියෙන් ආව ඇවිල්ල බැලුවමාව ඇති ඒකා ලියම හොයන ඔයල තමයි බැලේ පස්සේ අන්තිමට මංකොමං දැන්නංති පොලිසිය බැඳන්න බැහැ කියලා සිලාන්තීට සෙකට බැඳන පස්සේ මං කැමැතිීම ෆිල්ම්ස් බලන්නේ එතන ගිල්ල බැඳුනේ ජූනි එක්ෂ කෙතව කෙනෙක් හැටිත්මයි මං බැඳුනේ ඔෆිස් එකේ. මට ආසනෑ මේ ඔෆිස් කඩ වන්න වැඩිය කැමති නෑ මංකදර මං කැමති මේ තියට සුල වැඩ කරන්නක. තුර මගේ කොලිෆිකේෂන්ස් හැටියට තියගුල්ල කිව සාමාන්‍යයෙන් අපි කෙලින්ම ඔය එක්සකටව ලෙවල්ලකට ගන්න නැහැ. ඒගුල කිය මේක ඔෆිස් කතාවනේ තියටරකට එතන පල්ල හින්දාම ට්‍රේන් වෙලයින්ට ඕනේ ඒත් උවා අපි ඇසිස්ටන් මෑජෙක් ට්‍රේන් කරලා දාන්න. ්‍රීගල් සියටරගේ තම ඇසිස්ටන් මැනේජර උනේ අල්ලපු ඔෆිස් එක එතන හිටියම ති මම කොල්ලම විතරනේ මං හිටිය දියතලාව නෝරෙලිය බණ්ඩාර වෙන කොළඹ නියගුමේ දෙපාරක් හිටිය ටවර හෝල එකේ ඇල්ෆින්ස්ටන් මැජෙස්ටික් මේ ඔක්කොමොල මෙ එම්පයි තේටරගෙත් හිටියම් මැනේජරල හිටිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ දේශපාලනයේ නිරත වුණා. ඔබතුමා ජේ.ආර්. ජයවර්ධන මහතාව දකින්නේ කොහොමද? හොඳ නායකයෙක්. හැබැයි ඉතින් එක එක නායකයෝ එක එක පුද්ගලයෝ එක එක පිළිවෙලනේ නේද? මම දන්න ජයවර්ධන මහත්තයා කවදාවත්ම වැරදි වැඩක් කරපු කෙනෙක් නෙමෙයි. කාටත් කියන්න ඇඟිල්ල දික් කළා කියන්න බෑ මේගොල්ලෝ මේක කෙරුවරක් කරන්න. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් එක එක ඉතින් එතුමා තමයි මට මතක හැටියට දැන් හැත්ත හත්තේ ආණ්ඩු එනකොට මේ රට තිබුණු තත්ත්වය දන්නවානේ කොහොමද කියලා. ඉතින් මේ රට ගොඩගත්ත එතුමයි. නොත් මම ජයාදාවදන මහත්ත එක්ක නෙමෙයි වැඩ කරේ ප්‍රේමදාස මහත්තයෙක්. ඒකට අපි 77 ඉලෙක්ෂන් එක ඉවර වුණානේ. ඉවර වුණාට පස්සේ ප්‍රේමදාස මහත්තයා මට එන්න කියලා එයාගේ අමාත්‍යංශයේ තියෙන මේ ඔක්කොම පෙන්වලා කිව්වා මේකෙන් ඕන එකක් තෝරගන්න අනිත් මේවට මිනිස්සුත් දාන්න මමනේ දන්නේ කට්ටිය ඔක්කොම දැම්මේ මම තමයි ඉතින් මම මේ මට මොකුත් ඕනේ නැහැ කියලා මම නෑ නෑ ප්‍රසිද්ධ ජයවර්ධන මහත්තයා කිව්වය කුරේ ඉල්ලන එකක් දෙන්න කියලා එහෙම කිව්වේ. මොකද අපි මහන්සි වුණ බව එයා දන්නවනේ කැම්පේන් එක ඉල්ලනේ. ඒතර මම ගා මට ඉල්ලන්න මොකුත් ඕනේ නැහැ. මට ඕනේ නැහැ මොකුත් මම මේ දේශපාලනේ අය වෙන්න ඕනේ මට ඒක තමයි. නෑ නෑ මට මේ අර ඇලෝෂස් මුදලාලි කියලා කිව්වේ. ඒකේ රසවත් කතාවක් තියෙනවා. ඔව්. එයා ඒ ඇලෝෂස් මුදලාලි තේ කාලේ යනවා අපි එක්ක. බීජේ ෆර්නෑන්ඩෝ අර ඕගල් රත්නකාර. එයාට එයා මගේ එක දවසක් කියලා මෙච්චර මහන්සි වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මාගේ මුදලාලි මම මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පක්ෂයේ මැටකන මට ඕනේ කොහොම හරි මේ දේශපාලනයෙන් අයින් වෙන්න. මම දැන් මං වත්තක් අරන් තියෙනවා මේ බඩල් ගම. අපි ඔක්කොම මේක ඉවරන ගමන් එහෙට යනවා කියලා කියපු එක අර මනුස්සය ගිහිල්ලා කියලා තියෙන්නේ මම මේ යන්න යනවා මං කැමති යන්න මොකද්ද කියතාවක් කියන්නේ වෙනස් කතාවක් තමයි කිව්වේ. මේගොල්ලෝ හිතලා තියෙනවා මම මේ පිට රට යන්න ඕනි කිව්වා කියලා. ඒකයි මේ කතාව. ඒතර ජයවර්ධන මහත්තයට මේක ප්‍රේමදාස මහත්තයා කියලා. එයාට ඕන කළා තියෙන්නේ පිට. එයා කියලා තිබුණා මේක පාටම යවන්න බැහැනේ. අවුරුද්දක් විතර යාවි. තනපත් තනතුරකට. ඔව් ඒ කියන්නේ එතන බ්‍රේකන්සි තියෙන ඉපේ කොහේ හරි එතකොට යන්න මම යවන්නම් කියන්නේ මම පොරොන්දු වෙනවා යවන්න එතකන් මෙයන් මෙහෙ මොකක් හරි බාර අරගෙන කරන්න කියලා. ඉතින් ප්‍රේමදාස මහත්තයා මට මේක කිව්වා මං කියන්නේ නෑ නෑ මම ඔබ බලාපොරොත්තු නෑ ඇලෝෂස් මුදලට මම මෙහෙම දැක් කිව්වේ නෑ මං කිව්වේ මේකයි කියලා කිව්වා.
මම මැලේසියාවේ තානාපති වෙලා ගියා. හැබැයි මැලේසියාවේ තානාපති විදිහට ඔබතුමා දීර්ඝ කාලයක් සේවය කළේ නැහැ. මාස 10ක හරි 6ක වගේ කාලයකදී නැවතත් කැඳවීමක් ලැබුණා. ඔව්. මුතෝ දන්නවද මං යන්නේ ඉස්සල්ලා ඔය ටෙම්පල් රීස් වල මං යනවට මේ පාටි එක. ප්‍රේමදාස මහත්තයා එයා කතාවක් කළා. ඒ කියන්නේ මේ මම යන එක එයාගේ ඇඟෙන් මෙහෙම භාගයක් යනවා කියලා. එහෙම කතාවේ කිව්වා. ඒ කියන්නේ ඉච්චර මිනිස්සු ඔක්කොම දන ඉච්චර ළඟ හිටු මෙයා කැමති වුණේ නැහැ මම යනවට. ඉතින් ගිය කාලේ ඉඳන්ම මෙයාට ඕනේ කියලා දුන්නා අපව මාව මෙහාට ගේන්න. ඉතින් එහෙම ඉන්නකොට අතොර 7 මාසයක් විතර යන වෙලාවට තමයි කොළඹ නගරාධිපති මට රනිල් මහත්තයා තමයි කෝල් කරලා කිව්වේ ප්‍රෙසිඩන්ට් එන්න කිව්වා කියලා ආවම මෙයාට ඔයාව නැතුවම බෑනේ මෙතන කියලා කිව්වා. මම එහෙම මොකක්ද කරන්න නෑ. ඔයා ඇවිල්ලා මේ නගරාධිපතිකමට සරණ කරන්න පස්සේ ඕනනම් ආපහු යන්නත් පුළුවන් කියලා. ඔබතුමාට හොඳට දාන් අදින්න පුළුවන්ලුනේ. දාන් අද්ද කතාව මොකක්ද? නෑ ඒක ඇවිල්ලා ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ඒ කාලින්දම්ම තවත් ප්‍රේමදාස කෙනෙක් මැනින් මාකට් එකේ මුදලාලි කෙනෙක්. එයා යනවා මෙයාත් එක්ක. එයා එක්ක යන කට්ටියක් ඉන්නවනේ කියලා. ඔතන තවත් එක්කෙනෙක් හිටිය එක කට්ටිය එයාගේ ඉන්නවනේ. ඉතින් මමත් මේකට දැන් සම්බන්ධ වෙලා තියෙනවා. එකතු කරගෙන යනවා ප්‍රේමදාස මහත්තයා. හැමදාම එකතු කරගෙන යනවා. ඉතින් ඔහොම යනකොට අර ප්‍රේමදාස මුදලාලි යට කියන්නේ එයාට හොඳට දාන් අදින්න දන්නවා. ඉතින් එතන ඉන්න එක අය එක අදිනවා අදලා ඒගොල්ලෝ පරද්දනවා. මෙයා ඉතින් හරි හැපි. එයාව පරද්දනවා. තවස ප්‍රේමදාස මහත්තයා මයෙන් ඇවිල්ලා මේ සිල්සේට වැරදි දාන් අදින්න කියලා. ඉතින් මම කොහෙද ටිකක් මට ගන්නවා කියලා කිව්වා. එහෙනම් මෙයා එක අදින්නකෝ කියලා. මොකද මෙයා හොඳට අඳින හොඳලා අඳින කේල්වත් එක්කනේ. ඒ ප්‍රේමදාස මුදලාලි ඉස්සර ඔය සොක ටීම් එකේ මේකේ ගෝල් කීපර් ජාතික මේකේ ගෝල් කීපර්ලා හෙන්න තියෙනවා හයිප්පක්. ඉතින් එයාට මේක හොඳට දන්නවා. මමත් දාන් අදින්ද දන්නවා. මම දාන් අදින් එකත් අපේ ගෙදර තිබුණ රික්ෂෝ එකක් තිබුණා. ඒ රික්ෂෝ කීපර්ගෙන් තමයි මම ඉගෙන ගත්තේ දාන්න. මම ඉතින් මටත් ටිකක් පුළුවන් දන්නත්. ඉතින් මංක හොඳයි බලමු කියලා ඇත්ත. ඇත්තටම මං යව පරාජය කළා. මෙයාට හරි හිතට මේවය. ඉතින් ඕක කොහොම වුණත් පහුවෙන්ද ආපහු හැන්ද ඇති අපි වටේ ගිහිල්ලා ඇවිල්ලා තමයි හැන්දෑවට නීති හැන්දෑව කතාගන්න. එතකොට මේ අපේ අඳිමුද්ද මගේ මුදල් ඕනේ නෑ නෑ. එයාට ඕනේ දැන් මාව පරද්දන්න කොහොමද? ඉතින් මුදල් කමන්නේ නෑ නෑ නෑ. අපි අදිමු කියලා මං ගා හොඳයි කියලා ඉඳගා. ඉඳගෙන දැන් අදිනවා. අදිනකොට මට පේනවා මේ මනුස්සයට මෙහෙම දාඩිය දාන හොඳට. දාඩිය දානවා මේ හුස්ම ගන්න මට පේන මොකක් හරි වෙනසක් පේනවා. මම මේක දඩි පිටි ගාලා මේක ඉවර කරලා දැන් අපි නවත්තමු. මට වැදගත් නිල නවත්තලා මම ප්‍රේමදාස මහත්තයා මේ මට පේන්නේ මෙයාට මොකක් හරි අමාරුත් වෙනවා අපි මෙයාව ස්පිටාල්ට එක්කන් යන්නේ. අපි දැන් මෙයාව ගෙනියනවා තිස්ස මහලාවේ. දැන් මේ කැලේ මැදින් යන්නේ ස්පිටාල්ට. ස්පිටාල්ට යන්නේ. ඊ යනකොට අපි ඉන්නේ වෙන වාහනයකට මෙයා යනකොට එයාට අමාරු වෙලා ස්පිටාල්ට ගෙනියනකොට එයා උදලාල් නැති වෙනවා. ඉතින් අපිට හරි ප්‍රශ්නයක් මේක. ප්‍රේමදාස කියලානේ කියන්න ඕනේ දැන් දන්නකොට එහෙම කාටවත්. ප්‍රේමදාස කියවම මේක යන්නේ කෙලින්ම අපේ ප්‍රේමදාස මහත්තයා. ඉතින් මොනවා කරන්නේ? තැවිල්ල කොහොම හරි කරලා පහු වෙනිදම එයාව පල්ලැහැන් ගෙනිච්ච අපි හෙලිකොප්ටර් එකෙන් ගෙනිච්චා. එහෙම තමයි ඒ සිද්ධිය. ඒක කොළඹ මහනගර සභාවේ වැඩිම කාලයක් නගරාධිපති ධූරයේ දැරුවේ ඔබතුමා. මහනගර සභාවට මොන වගේ සේවයක් දිටු කළේ? මම අවුරුද්දක් මුළු නගර සභාවේම දෙපාර්තමේන්තුව ගැන අධ්‍යයනයක් කරලා අවබෝධයක් තිබුණා මට හොඳ.
ඕක මම හැමදාම කියන කතාවක් තමයි වැඩක් කරන්න යනකොට ඒ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ හඳුනගෙන ඊට පස්සේ අපි සැලසුමක් හදන්න ඕනේ. සැලසුමක් හදලා තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මම ඇත්තටම ලොකු තෘප්තියක් ලැබුවා නගර සභාවේ ඒ අවුරුදු 10 තුල. මට පාර්ලිමේන්තුවේ ඉන්න කියව මම බැහැමයි කිව්වා. ඒ මොකද එතන ලොකු සේවයක් කරන්න පුළුවන් තැනක්. බොහෝ වෙලාවට කියවෙනවා තමන්ගේ හොඳම දේවල් ලබා දෙන්නේ තමන්ගේ සමීපතමයට කියලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වැඩ කළ නිවාස ඇමතිකම ඔබතුමාට පසුව ලබා දෙනවා. කොහොමද ඔබතුමා නිවාස ඇමතිකමේ වැඩ කටයුතු කළේ? ඉතින් ඒක කරනකොට මොකද මං නගරාධිපති කාලෙත් එතුමාගේ නිවාස වැඩපිළිවෙලට මං උදව් කරානේ. ඒ නිලධාරීන් හැම කෙනෙක්ම මාව හොඳට අඳුරනවා. ඒ කාලයක් තිබුණා ගම්මුදාව කියන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනකොට එතන ලොකු ප්‍රශ්න තියෙනවා තමයි. ඉතින් මෙයා ප්‍රේමදාස මහත්තයෙහි ගියාම ඉතින් අපේ නිලධාරීන්ට ඉතින් දැන දෙය හරි ස්ට්‍රික්ට්නේ. ඉතින් ඒගොල්ලෝ හරි බයේ ඉන්නේ ඉතින් මොන මොනවද කරන්නද. ඉතින් ඕක මාස 3කට කලින් මට කතා කරනවා ප්‍රේමදාස මහත්තයා. එයා මට තාම ඔය සිරසේනේ දැන් ගියොත් හොඳයි කියලා කියනවා. දැන් ගියොත් හොඳයි කියලා යකේ දන්නවා. ඉතින් මම දැන් ගියාම මම තමයි ඔක්කොම බාරගන්නේ. අර එතන ඉන්නේ නිලධාරීන් ඉන්න ලොකු නිලධාරි. ඔයගොල්ලොත් හරි කැමැති මම එනවට. මොකද ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ ඔක්කොම මගෙන් තමයි අහන්නේ. ඉතින් මට බනින්නෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝ හරි කැමැති. ඉතින් අපි බොහොම මිත්‍රය වගේ හිටියේ. හරි මිත්‍රයි අපි. ඒ මම නගරාධිපති වුණාට ඒ අමාත්‍යංශයේ හැම එකක්ම මගේ බොහොම ළඟින් ඉන්නේ. ඉතින් එතකොට අර මට ඇමතිකම දුන්නාමත් ඉතින් බොහොම ලේසියෙන් මට වැඩ කරන්න පුළුවන්. ඉතින් එයාට ඕනේ කළා තිබුණා ඉතින් ඒ ගැන දන්නේ කෙනෙක් දාන්නනේ. ඉතින් එයා මට කෙරේ විශ්වාසයක් තිබිලා ඒක තමයි ලොකම. මම දන්නේ මා ගැන කියලා හිතන්න එපා. උනා චෙක් කරන්න පුළුවන්. අපි වාර්තාව ඉදිරිපත් කරගෙන පාර්ලිමේන්තුවට මම කිව්ව හැම එකක්ම දාන්න ඕනේ. මගේ කාලේ අවුරුදු 4ට මම දේවල් 837,000 කට හදලා තියෙනවා. ඔබතුමා නිවාස ඇමති ධූරේ දරන කාලේ තුල මගේ කාලේ අර ප්‍රේමදාස මහත්තයාගේ වැඩ පිළිවෙල මම අරලා ඒක තමයි වැඩිම හදපු නිවාස සංඛ්‍යාව. ඉතින් ඒ ගැන ඉතින් අපි ලොකු තෘප්තියක් ලබනවා. මොකද අපිට අවස්ථාවක් දුන්නා එතුමා වැඩ කරන්න. අපි හැකියාව පෙන්වන්න නේ. ඒ ඕකනේ දැන් මම ඉස්සරත් කියලා තියෙන්නේ සාර්ථක නායකයා කියන්නේ තමාට වැඩිය දක්ෂ පුද්ගලයන් ලං කරගෙන ඒ අයගෙන් වැඩ ගැනීම තමයි සාර්ථක නායකයෙක්ගේ ලක්ෂණය. සාර්ථක නායකයෙක් තර ටිකක් එයාට වැඩිය දක්ෂ මිනිහෙක් බය නම් ඒක සාර්ථක නායකයෙක් නෙමෙයි. ඔබතුමා බොහෝ වෙලාවට කියනවා ප්‍රේමදාස චරිතය අධ්‍යයනය කළ යුතු දෙයක් කියලා. ඔව්. අපි ඒ පිළිබඳව දැනගැනීමට කැමතියි. මම එහෙම කියන්නේ ඔව් හැමෝම දන්නවා මේ රටේ නායකත්වයට වෙන්න ඕන කිව්වම ඒ කාලේ නම් හිටියා ඉතින් සේනානායකවරු ජයවර්ධනට ඔක්කොම හිටියානේ බණ්ඩාරනායකවරු. දැන් අපේ රටේ ජනතාව අතරේ මතයක් තිබුණේ හැමදාම නායකයෙක් වෙන්න ඕනේ ලොකු බලවකාරයෙක් වෙන්න ඕනේ ලොකු ෆැමිලි එකක් වෙන්න ඕනේ මුදල් තියෙන්න ඕනේ ඔය වගේ කුල මල අරවා මේ ඔක්කොම මම කතා කරන්න කැමනේ. ඕ හැම එකක්ම තියෙන්න හැබැයි කුලය ගැනත් කතා කරනවා ආගම බෞද්ධයෙක් වෙන්නේ ඔක්කොම හොඳයි. අපේ රටේ මිනිසුන්ගේ මතේ ඒක තමයි තිබුණේ. එතකොට මම කියන්නේ මේ ප්‍රේමදාස කියන චරිතය මේ එකක්වත් තිබුණ නැති එකනේ. අර කියන ක්වොලිෆිකේෂන්ස් ඒ කියන්නේ මතු පිටින් බලන නිර්ණායකයා. ඔව් එහෙම කෙනෙක් යට තිබුණ නැහැ. ඒකනේ අර ලොකු පන්තියේ මිනිස්සු හැමදාම එයාට විරුද්ධ වෙන්නේ හිටි. හැමදාම විරුද්ධ හිටි. එතකොට එතුමා වගේ කෙනෙක් නායකත්වයට එනවා කියන එක ඒ චරිතය අධ්‍යයනය කරන්න. කියන්නේ ඒක ලොකු වැඩක්නේ.
නේද කෙනෙක් එහෙම තැනට එන්න මොනතරම් කැපකිරීමක් කරනවද කරනවා කැපකිරීමක් විතරක් නෙමෙයි දක්ෂතාවය ඒක කැප දක්ෂතාවයක් තියෙන්නේ නැහැ අන් මම කියන්නේ ඒක ඒ චරිතය අධ්‍යයනය කරන්න මම ඒකල කිව්වේ පාසල් ළමයින්ට ඕක උගන්වන්නට ඒ කියන්නේ හැම කෙනෙක්ගේ අපි ප්‍රත්‍යක්ෂන මිනිස්සු නෙනේ වැරදි තියෙනවා අපි අපි එන්නේ කියන්නේ එතකොට අපි වැරදි හඳුනගෙන ඒ වැරදි හදාගන්න ඒක කරන්න පුළුවන් අධ්‍යයනයක් කරුවොත් විතරයි නේද ඉතින් මම හැමදාම ප්‍රේමදාස මහත්තයා වගේ කිරි ඕක තමයි ඔබතුමා මොකද එතුමා හැම වෙලාවෙම හිතුවේ ජනතා සුබ සිද්ධිය ගැන තමයි හිතුවේ හැමදාම කතාව මිනිසුන්ගේ ජීවිතේ නගාලීමේ වැඩපිළිවෙල නිසා වෙන මොකුත් අනම්මනක් නැහැ මං කිව්වා අපි කැලේ යනවනේ ඒ ගියත් අර හැන්දෑවට ඉඳගත්තම ඔය මං කිව්වා දාං කතාව වැරේ වුණාම කතා කරන්නේම මේව තමයි ප්‍රශ්න ගැටලු ඒවා කොහොමද විසඳන්නේ කියන එක ඔය ඕම්ම තමයි හැමෝගලා දැන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමැති මා අසා නැ කිසිම පුද්ගලයෙක් තමන්ට ලැබෙන තනතුරු ප්‍රතික්ෂේප කරනවා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයේ ඔබතුමාට පිරිනමන්නට කටයුතු කළා ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කළා ඇයි එහෙම දෙයක් සිද්ධ කළේ නේද මෙහෙමයි අපි කියන කල්පනා කරන එක තමා සුදුසුද මේකට කියන පළවෙනි කාරණා ඒක අපි සමහර අය මේ සුදුසු නැතිකම් ඕනේ ගන්නවා තමයි මම හිතන පිළිවෙල මම මේ කියන්නේ මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අලුත් කෙනෙක් අලුත් එක්කෙනෙක් එක අනිත් එක මම පක්ෂයේ මහලේක මගේ මූලික පරමාර්ථය උනේ මොකද්ද මේ පාක්ෂයේ ගොඩනැගෙන්න ඕනේ කිසි අරබුදයක් නැති වෙන්න ඕනේ සුළු බාධා කිරීම ඔබතුමාගේ යටිහිතේවත් තිබුණ නැද්ද මම කවදා හරි ජනාධිපති නෑ නෑ අපෝ නෑ ප්‍රේමදාස මහත්තයා කියන මම ජනාධිපති වෙනවා ඒකේ ප්‍රශ්නයක් නෑ මම දන්නවා ඒක මම යා මට නොකිව්වට එයක් කියලා තිනේ මට නෑනේ ඒක එහෙමනම් මම නම් කිසිම බලපැත්ත කියන්නේ නැහැ මොකද අපිට වැඩි සුසු මිනිස්සු ඕන තරම් ඉන්නවනේ රටේ අපි එහෙම ඉතින් ඒ වෙලේ මම හිතුවේ මොකද්ද මම මේක ගත්තනම් අර එතන ඉන්නවනේ තව ජේෂ්ඨ ඊගොල් හුඟක් ප්‍රේමදාස මහත්තයෙක්ට හොඳ හිතෙන් හිටියේ නැහැ මොකද එයා බොහොම දැඩි තීරණයක් ඒගොල්ල වැඩි හිතියේ නැහැ තොර මාව අංගඩු හැලලා ඉන්න ප්‍රේමදාස මහත්තයා මිනිහ කියලා නේද? අදින් මං ඕක ගත්තම අතන විරෝධයක් එන්න පුළුවන්. එතන ඉතින් මොකද පේන්නේ? ඒකවල පක්ෂයේ බියද ඇති වෙනවා. අභ්‍යන්තර ගැටලු. ඔව් ඒක තමයි මම මේ විස්තරය කියලා මම මේ ජනාධිපතිතුමාට කිව්ව විදිහට මහත්තයට සර් මේක මට දෙන්න එපා. මට ඒව ඕනේ නැහැ. එයා තමයි මට කිව්වේ සිරි ඒ ඔයා කිව්වා අගමැති වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ වැඩි පිරිසකගේ කැමැත්ත තියෙන්න ඕනේ ඒ ඔක්කොම කිව්වා. ඒක තියෙන ඔයාට තමයි. ඒක ඇත්ත විරුද්ධ පක්ෂෙත් මට ඒ කාලේ මම හැමෝටම උදව් කරනවානේ. ඒක නිසා පක්ෂ ભેදකින් තොරව. ඔව් අපෝය මං හැම වෙලාවම ඒකින්ද අදත් ඒගොල්ලෝ මායක් හොඳයි. ඉතින් ඒක කිව්වහම මං කො සර් ඒක නෙමෙයි මට ඒක කෙරුවොත් මේක ප්‍රශ්නයක් ඇත්තේ. ඒක නිසා දැන් දැන් ඔබතුමා ජනාධිපති වුණේ කොහොමද? එයා අගමැතිලා හිටලා ව්‍යවස්ථාන අනුව තමයි එයා ජනාධිපති වුණේ. ඒතර එයා මේ වුණාම උඩ දෙවනි පාර කවුද ඉන්නේ? සභානායක. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි සභානායක. ඒතර මම කෝවා දැන් ඔබතුමා ජනාධිපති වුණා සභාපතිතුමාව අගමැති කරන්න. එතකොට ප්‍රශ්නේ ඉවරනේ. අයියෝ ඊට පස්සේ කියනවා එහෙනම් ඔබතුමා මේ සිරි එහෙනම් මේ සභානායක මම බෑ බෑ ඒකේ ඉන්නවා සීනියර්ම මිනිස්සයා මෙන්ඩිස් මහත්තයා විජේපාල මහත්තයා එයාට දෙන්න එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඔයා විශ්වාස කරන්න මම මේ බොරුවක් කියලා නෙමෙයි එතන හිටිය චොක්සි මහත්තයා රොඩ්රිගෝ මහත්තයා දෙන්නත් එතන ළඟේ දැන් දෙන්නම නැහැ මෙයා නැකිටලා මෙහෙම බොහොත්ම මුදුන් දීලා මට ඇන්දේ ඇන්දලා කියව මේ ලෝකේ කාට හරි ගරු කරන ඒ උඹට තමයි ඔය එහෙම කිව්ව මිනිහව තමයි මාව කෑවේ අන්තිම
කොළඹ මහනගර සභාවේ ජයග්‍රාහි පාපන්දු කණ්ඩායමේ නායකයා ඔබයි. අපි දැනගැනීමට කැමති ඒ අතීතය පිළිබඳව. ඒක මෙහෙමයි. සුගතදාස ක්‍රීඩාංගණය සුගතදාස මහත්තයා ඉන්න කාලේ හැදුවේ. නැතුණා එයාගේ නම එතන වැටුණා. ඒක පොඩි එකක් තිබුණේ. ඉතින් ප්‍රේමදාස මහත්තයාට ඕන කිව්වොත් මේක ලොකු හොඳ ලස්සන පිටියක් කරලා ඔය වගේ අනිත් පහසුකම් ඔක්කොම දාලා මොකක් හදන්න කියලා. ඒක විවෘත කරන දවසේ තිබුණා මේ පාපන්දු තරගය. ඒකට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එයා තමයි කැප්ටන්, මම නගර සභා මන්ත්‍රීවරු කැප්ටන්. ලොකු ලස්සන කතාව. මාව හම් වෙන්න ආව ෆුට්බෝල් ගහන කෙනෙක්, ඒගොල්ලන්ව ට්‍රේන් කරන අය. මට කිව්වා සර් මේ ඔබ පරද්දලා දාන්න කියලා. කිව්වා මාකයි යන්නේ, ඒම පරද්දන්න බෑ, මට ගහලා දේ ඕනනම් දිනා ගන්න, අපි ගහන්නේ දිනන්නම තමයි ගහන්න කියලා. ඔව් ෆික්සින් එක බෑ. පස්සේ ගැහැව්වා. ඉතින් ඉස්සලාම ප්‍රේමදාස මහත්තයා ගෝල් එකක් ගැහැව්වා. ඒකත් උනේ අපි අර බැක් එකේ ගහපු මිනිහා එමිට අයින් වුණා මෙයා ගෝලේ අරගෙනකොට. පස්සේ මම මිනිහට බැලලා ගෙලලා එනකොට අපි තුනක් ගෑවගල එකක් ගෑවා. ගහලා අපි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් එනවා 1991 දී. ඒ දෝෂාභියෝගය ආවේ කොහොමද? ඔව් දැන් 91 මට මතක හැටියට මම එදා හිටියේ චීනේ. හිටියේ චීනේ ජනාධිපති එක්ක මගේ සාකච්ඡාවක් තිබුණා. ඒක යන අතරමාරේ මට මෙසේජ් එකක් හම්බුණා, මේව වහම කොළඹ මේ ලංකාවට එන්න කියලා. ඉතින් මම එහෙනම් මොකද්ද මේ හදිස්සිය කියලා කිව්වම තමයි මේ කිව්ව මේ දෝෂාභියෝග කතාව. ඉතින් අපි ඒ කාලේ ඕක දන්නෙත් නෑනේ හරියට, මොකද්ද මේ දෝෂාභියෝග කියලා දන්නේ නෑ. ඉතින් හොඳයි කියලා මම ඉතින් අර ඔක්කොම නවත්තලා මම ආවා. ටෝක එන්න හේතුවක් තියෙන්න එපා. නිකන් එන්නේ නැහැනේ මිනිස්සු චෝදනාවක් කිරින්දේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. 89 ඉලෙක්ෂන් එකෙන් පස්සේ අගමැතිපත් කිරීමේදී අර විජේතුංග මහත්තයව පත් කරපිට අගමැති ධූරයේ සඳහා දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයව සභානායක කරා. කවුද කරේ? ප්‍රේමදාස මහත්තයා. හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණේ මේ මට අගමැති වෙන්න නෙමෙයි, දිසානායක ගාමිණී දිසානායක මහත්තයා හරි ලලිත් සද්දුත් හරි ඒ දෙන්න එක්කෙනෙකුට තමයි අගමැතිකම දෙන්න තිබුණේ. ඒගොල්ලෝ සීනියර් පොලිටිෂන්ස්, සීනියර් කියන්නේ මට වැඩිය වයසෙන් අඩු. මොකද ඒගොල්ලෝ උගක් කල දේශපාලන හිටපුවානේ. තැන්දී ඒගොල්ලෝ ගැන මිනිස්සුගේ බලාපොරොත්තු වුණා. මම විතරනේ පාක්ෂිකයෝ, රටේ හැමෝම බලාපොරොත්තු කළ යුත්තු තිබුණේ ඒක තමයි. මං එතුමට කිව්වා මේ කරපු වැඩේ හරි නෑ, අපි දෙන්න විතරයි හිටියේ, අපි දෙන්න කියනවා මේ කරපු වැඩේ හරි නෑ. ඇයි මොකද තියටික තරහත් යනවානේ. මං කිව්වා මේ දෙන්න එක්කෙනෙක් නේද අගමැති කරන්න තිබුණේ, ඇයි මේ මෙයාව දැම්මේ? තරහා ගියාම ගහනවා මේ කොහොම ගහන්නේ ගහලා. සිරිසෙන්ට මතක නැද්ද මොන් අපිට කරපුවා කියලා? කොහොම කිව්වා? දැන් මං කසේ මයිකක් කියන්නද? ඒ ඔක්කොම ඇත්තම දන්න. නමුත් මේ ඉලෙක්ෂන් එක වෙලාවේ ජනාධිපතිවරණ ඉලෙක්ෂන් එකලා මමනේ කැම්පේන් එක කියලා කවුරුත් කියලා නෑනේ. මේ දෙන්නම මට උදව් කරා. අපිට අපිට පස්ස ගැහුවේ නෑ. පස්ස ගැහම අවංකව මේ දෙන්න වැඩ කරා. ඒකට එහෙමනම් අපිට තිබුණ ඉස්සල්ලම නේ ඕගොල්ලෝ එන්න එපා උදව්වට. ඒතර ප්‍රශ්නේ වලනේ. ඒතර මිනිස්සු කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේක වැඩේ වැරදි. අනිත් එක ඒගොල්ලන්ට සුදුසුකම් තියෙනවනේ. සුදුසුයි නෙමෙයි කියලා අන්තිමට මම ලොකු ආජයක් කරා. මම අන්තිමට ආයත මම ඇහැව්වා මොන ප්‍රශ්නේ. සිරිසේනන්ට මතකද මට එයා කියන එයාට ජනාධිපති ජයවර්ධන මහත්තයා ඔය තරම් අරියාදු කෙරුවද? එයා කියනවා මට. ඒ වුණාට මම මොකද කරේ? එයා මොනවද කරේ?
අපි කවදාකවත් නායකතුමාට විරුද්ධව ගියේ නැහැ. ප්‍රසිද්ධිය කවදාකවත් අපි නායක කරන්නේ පාර්ලිමේන්තුවේ පිටතේ පක්ෂයත් ආරක්ෂා කරගෙන නායකයත් ආරක්ෂා කරගෙන තමයි අපි ඉදිරියට ආවේ. එතකොට අපි බලමු මෙයා කියනවා. අපි බලමු මේ දෙන්න කොහොමද හැසිරෙන්නේ මං අවුරුද්දක් දෙනවා. දැන් මෙයා දන්නවා මම මේක කියලා මේගොල්ලන්ට කියනවා කියලා. එයා දන්නවා ඒක කියලා. මායික බොහොම පක්ෂ කියන්නේ හිතවත්කම තිබුණා ඒ කාලේ. මම තමයි ප්‍රශ්න විසඳනවා. මම ගිහිල්ලා ලලිත් මහත්තයා මුදලින් නාදට කිව්වා ලලිත් දැන් මෙහෙම එකක් ප්‍රශ්නේ. මමත් ඒක පිළිගන්නවා එයාගේ මේ තර්කේ මම පිළිගන්නවා. ඒ නිසා සමුසේ මේ විදිහට හැසිරෙන්න ඕනේ දැන් ඉඳන්. හරියට ඉන්න ඕනේ. ඉන්න ඕනේ අපි විදිහට මට කියලා. එයා 100%ක් මායික එකඟුණා. එකඟුණා. හොඳයි. ගාමිණි මහත්තයා එයා. එයා කිව්වා මට. කිව්වා සිරි අපි කොච්චර කල් ජීවත් වෙනවද කියලා හැම මගේ එක පාට. ඉතින් මං ඔහොමක මොකද්ද මේ නමුදු මේ තරුණ මිනිහෙක් ගෝවාගෙන කතා කරන්නේ කියලා. නෑ නෑ මං දන්නවද මෙයා නම කියලා මෙයා මොන මොනවද කිව්වොත් එයා අර මගේ කීම ඇහැවෙන්නේ නෑ. එයා ඇහැවෙන්නේ නෑ. ලලිත් ඇහැවෝ එයා ඒ විදිහට කරන්නේ නේද? ටොට මේ ගාමින් දිසා නායක මැස්තුමා එනවා කැබිනට්ට. කැබිනට් එකට එනකොට පොතක් අරගෙන එනවා. සාකච්ඡා යනවා. නමුත් මෙයා පොත කියවනවා. පොත කියවනවා. මට පේනවා අරයා හොඳට මේක ප්‍රේමදාස මහත්තයා නිරීක්ෂණය කරනවා. පේනවා නේද? එයා සහභාගී වෙන්නේ කිසි සාකච්ඡාවකට ලයිට් එකේ. එයා ඔහොම යනකොට හිටපු ගමන් එක දවසක් මට හිතෙන මෙයා ලීව් ඉල්ලලා තිබුණා 6 මාසයක් පිට රට යන්න. විදේශගත වීමට. එයා මේ කියන්නේ මේ කෝස් එකක් කරන්න කියලා යන්න කියලා ඉල්ලලා තිබුණා. ඒ කාලේ අපිට නීතියක් දාලා තිබුණා සමාන දෙයකට වැඩිය රකින් පිට වෙලා ඉන්න බෑ සාමාන්‍ය මේ විදිහට කරන්නේ. එතකොට 6 මාසයක් ඉල්ලලා තියන්නේ අපි උදේ වෙනකොට අපිට ආරංචි වුණා අපි මිනිස්ටර්ලා නෙවෙයි මම විතර නෑ මොහොමඩ් ටෙලිෆෝන් කර කොංගලන් බලනකොට මොකද මේක වෙලා තියෙන අව්‍යවස්ථානුව ජනාධිපති අස්සුනොත් මුළු කැබිනට් මණ්ඩලයම විසිරෙනවා. ඒකයි ඒකේ නීතිය. එක එකන අස් වෙන්න ඕනේ. ඉතින් මෙතුමා කරේ අර විජේතුංග මහත්තයා කිව්ව අස් වෙන්න කියලා. අස්සුනගම කැබිනට් මණ්ඩලයම ඊට පස්සේ පහුවෙන්ද පත් කරන්න පටන් ගත්තා. පත් කරගෙන යනකොට ගාමිණී පත් කරේ නෑ. අමත දූරයක් දුන්නේ නෑ. දුන්නේ නෑ. ඇයිද යන්න ගෝන්නේ? ඉතින් මමට හරියක්. මං ගිල්ලා මොකස්ස එතකොට කිව්වා නෑ නෑ එයා නිවාඩු ඉල්ලුවානේ අයන ගිහිල්ලා එන්න කියන්නේ කිව්වා. එහොමයි කිව්වේ. ආ ගිහිල්ලා අපෝදෙන් කිව්වා. උත්තනින් තමයි පටන් ගත්තේ. එතකොට ඊට පස්සේ ඉතින් කට්ටියක් එකතු වෙලා ලලිත් මහත්තයාවත් ඒ පැත්තට හරවා ගත්තා. මොකද එයාටත් කිව්වේ උඹටත් මේක තමයි වෙන්නේ කියන අර මනසට. එහොම කියලා තමයි කොහොමනේ. පස්සේ අන්තිමට වුණා ඉතින් මම මහලේකම්නේ මම හැබැයි ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා හුඟක් පාරක් අපි හදාගත්තා. ඒකට එක්කෙනෙක් එකක් කියන ඕමම ගිහලා තමයි ඒක මේ වුණා. පස්සේ අපිට වුණා ඉතින් මේක දැන් ඉතින් නීත්‍යානුකූල කරන්න බෑ. ඉතින් දෝෂාභියෝගයේ අස්සම් කෙරුවා කියලා කිව්වනේ. ඒක අස්සම් කරනකොට අස්සම ඒක බාර ගන්න කථානායකතුමා එයා ඒ නියම ගානක් තියනනේ. එතකොට ඒකේ දෙන්නේක් අඩු එයා බාරගත්තට. ඒ වුණාට මොහොමඩ් මහත්තයා ජනාධිපතිට දැන්නුවා මේ ව්‍යවසායෝගය බාරගත්තයි කියලා. මෙන්නකොට මොහොමඩ් මහත්තයාට ස්පීකර්නේ. එයා පිටරට ගියා. එයන්කොට දැන් මේක මෙහෙම කියනවා. ඒක මට අඳගෙන හැමදා. දැන් මම මේ කියන්නේ මේ රහසක් නෙවෙයි. මමයි දැන් පාස්කල් ලින්ගම් කියලා මහත්තයෙක් කියන්නේ. දැන්
එතන ඒ ඇතුවට එතන ලේක ඒ අයි මමයි ප්‍රේමිලා අපි ගිය කොය ගෙදෙට්ට දන්න ඔය තොන්ඩ මුවන් මහතේ මේ දැඟෙන කියන සීලිය එයාගේ ගෙදෙට්ට ගියා කොළඹ ෆ්ලැට් එක හිටිය එයා එන්න කියලා තිබුණ ගියා එතනදී එයා කිව්වා මේ මොහොමඩ් මහත්තයා මට ලියුමක් දීලා තියෙනවා මොකද්ද ලියුම දැන් වෙලා තියෙනවා දෙන්නේ අඩුනේ දැන් මෙතනට දෙන්නේ අඩුයිනේ ඉතින් ඒ දෙන්නාගේ අඩුව අරගල පුරවනවා කියලා කියලා තියෙන තැන අර අර පිට ගියේ මොකද එයා බේරෙන්නේ නැහැ මොකද්ද කියේ මේ ලියුමක් දීලා තියෙන තොන්නොන් මහත්තයට මේක දැන් දෙන්න එපා පස්සේ දෙන්නකෙ මේ කියලා දීලා ඉතින් පස්සේ මමත් ඒක කතා කරලා මම තොන්නොන් මහත්තයට හිමීට අඬ ගහගෙන ගිහලා මම කිව්වා සර් සර් කියලා අපිට සීනියර් එක සර් මෙයා හරියට අප්ඩේට් එකේ ඉන්නේ මේක ඒක නිසා මට පේනවා දැන් මේකේ වෙලා තියෙන වැඩි මේ මොනවත් මාත්‍යා කරලා තියෙන වැඩි වැරදි වැඩක් මොකද යා මේක කරේ එයා බේරෙන්න තමයි මේක නෙමෙයි ලියුම දීලා තියෙන්නේ ඒක නිසා මේ ලියුම මෙයාට දෙන්න අපෝ බෑ එයාට මට දෙන්න එපා එයා කියනකම් දෙන්න එපයි කියලා කියලා තියෙනවා ඒ ලියුම මං ඉල්ලලා මෑට දුන්නා දුන්න ගම මට පෙරුණා හරි සන්තෝෂයක් ඇති වුණා කියලා සත්‍ය එක් මන්ටේක එක බෑග් එකක් දාගත්තා එන්න එතකොට දැන් මෙතන මේ හැබැයි මෙයා කියලා තියෙනවා මොහොමඩ් මහත්තයා තොණ්ඩමන් මහත්තයාට ඔක සාක්කයට පාස් කරලින් එමුතිර මම මේ කියන්නේ නැත්නම් මම කියන්නේ මේ කතාව මේ ලියුම හැම දෙන්න එපා එයාට මං කියනකම් එයා කියලා තිබුණා. නමුත් මේක දැන් දුන්නනේ. හැබැයි පොරොන්දුවක් දුන්නා මේක ඔයා කියනකම් අපි මුකුත් කරන්නේ නැහැ. ඒක පොරොන්දුව දුන්නා. ඉතින් තියලා දැන් අරන් ගියා. ඒතර දැන් මොහොත් මහත්මයා පිටරටින් එනකොට අපිට ආරංචි වුණා. දැන් තව දෙන්නෙක් දැන් මේකට සම්බන්ධයි. ඒ දෙන්න දාගත්ත ගමන් මේක හරි. ඒතර දැන් මෙතන ලියුම දීලානේ තියෙන්නේ. මට තව මතකයි මම ওই BMI සීටේ කොන්ෆරන්ස් එකේ මම ඉන්නවා. ඉන්නකොට මට කෙනෙක් කිව්වා අන්න මේ රේඩියෝ එක කිව්වා මේ ජනාධිපතිතුමාට මේ ලියුම හම්බ වුණා මොකක්ද කියලා. අර ලියුම මෙයා ප්‍රසිද්ධ කළා කවුද? එහෙම නැහැ. ඒක මොහොමඩ් ආපු ගම. එයා දන්නවද අර දෙන්න අසංකරුවෝ මේක ආපහු වෙනවනේ. අර අර මොහොමඩ් මිස් මොහොමඩ් දැනගෙන හිටියේ නෑ මේ ලියුම මෙයා දීලා කියලා මට. පස්සේ එතනින් ඒක ඉවරව. අවෙන්ද මට තාම මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මොහොමඩ් මහත්තයා මේ ඔක්කොම අපේ ගෙදරට ආවා. තොණ්ඩමන් මහත්තයා ඔක්කොම ඇවිල්ලා මට කිව්ව සිරසේනද මේ ඔක්කොම අමතක කරන්න මෙයාව ආරක්ෂා කරන්න ඕනේ අපි කියලා අවස්ථාව මත. තාව මොහොමඩ් මහත්තයා ස්පීකර්. එයාව ආරක්ෂා කරන්න මුකුත් වෙන්න දෙයක් නැහැ. 1993 මැයි පළවෙනිදා ඔබතුමාට දැනුනේ කොහමද? ඒක ඉතින් වචන වලින් කියන්න අමාරු. ඒ මොකද කවුරුද අපි බලාපොරොත්තු වෙන දෙයක් නේද? ඉතින් මම එදාම මම ඊට ඉස්සෙල්ලත් මගේ අදහසක් හැමදාම තිබුණේ යා නැත්තම් මම මේ දේශපාලනේ අයින් වෙනවා කියන හැඟීම මට තිබුණා හැමදාම තිබුණා ඒක මම ඒකේ තෘප්තියක් ලැබුවා ඒක වැඩ කරලා නැත්නම් මට මොකුත් මම කරගෙන නැහැ අපි ඔය ඕගොල්ලෝ දන්නවනේ අපි කවදාකවත් ආයේ අල්පිනිටක්වත් අපි ඉල්ලන්නේ නැහැ. ඉල්ලලා ගිහලත් නැහැ, අරගෙනත් නැහැ. ඒකින්ද තනියම අපි පාරේ බහැලා යනවනේ කවුරුත් මොකුත් කියන්නේ නැහැ. දැන් මට හරි වේදනාවක් දැනුණා. මම ඒක හරියට ඇඬුවා. ඇත්තටම ලොකුවක් කළා. ඉතින් ඒ වුණාට ඉතින් මම හිතුවා අපිට මේ කොහොමද හදාගන්න පුළුවන් කියන හැඟීම තිබුණා මොකද ඒ පස්සේ තියෙන පුත්තේ වුණානේ ඉතින් මම වෙනක් නැහැ. ඒක මොන නැතුණාම ඉතින් මම හිතුවේ එකක් අපිට පාඩුව විතරයි නෙමෙයි මුළු රටටම දැන් ඒක තේරෙනවා. දැන් තමයි හොඳට මේක අවබෝධ වෙන්නේ. හොඳටම අවබෝධ වෙනවනේ නේද? එතුමා වගේ නායකෙක් ඉන්නකොට එයා ඉතින්
පැත්තද තමයි. එහෙම නැතු වැඩ ගන්න බෑනේ මිනිස්සුන්ගේ. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති මේ වැඩසටහන් නරඹන තරුණ පිරිස් ඉන්නවා, තරුණ තරුණියන් ඉන්නවා. ඔවුන් සිතනවා ඇති මට දේශපාලනඥයෙක් වෙන්න ඕනේ සිරිසේන කුරේ වගේ. ඔවුන්ගේ අදහසක් ඇති. ඔබතුමා රටේ හිටපු දැනටත් ඉන්න කෘතහස්ත දේශපාලනඥයෙක් විදිහට ඔවුන්ට දෙන්නට තියෙන උපදේශය මොකක්ද? මම හැමදාම කියපු කතාව තමයි අපේ ඩඩ්ලි සේනනායක මහත්තයා කියපු කතාව. හැම කෙනෙකුටම ඉලෙක්ෂන් කරලා දෙන්නත් බෑ, එන්නත් බෑ. නමුත් අපි පොකටද මේ දේශපාලනට එන්නේ කියන කතාව. ඒක තමයි වැදගත්ම එක, මේ ජනතාවට සේවයක් කිරීමට. ඕනෙම තරුණ ළමෙක් හිතන්න ඕනනේ ඒ විදියට. ඒ කියන්නේ මට මේ තනතුරක් ගන්න, අගමැතිකාරව ගන්න, නැත්නම් අරක කරන්න මේක කරන්න කියලා නෙමෙයි. මම එන්නේ මේ ජනතාවට සේවයක් කිරීම සඳහා කියන පරමාර්ථය අවංකවම හිතලා තමයි එන්න ඕනේ. බේන් ස්තුතියි අද අපහා සම්බන්ධ වී පිළිබඳව. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ වී. සිරිසේන කුරේ මහතා.